හැමෝම කියනවා මේ තමන්ගේ පක්ෂය ගොඩගන්න විද්‍යිය පක්ෂය ගොඩගන්න වැඩපිළි වෙල කියනවා. කවුරුත් කියන්න නේ රට හදන වැඩපිළි වෙල. ඒ ඒකනං ඔබතුමා කියන කාරණය සම්බන්ධයෙන් යම්තාක්දුරකට එක වෙනෝ යම්තාක් දුරකට එකක වෙන්නන්නේන හැමකද අපි පක්ෂයක් හැටියට මේ රට ගොඩගන්න වැඩපිළි වෙලා අපි ඉදිරිපත් කරා. ඒ වැඩපිළිවෙල තමයි අපි කිව්ව අපි මැදමාවතේ, ආර්ථික ප්‍රතිපත්තියක් එක්ක මේ රට විවුට් ආර්ථිකයටට සම්පූර්ය නැතු වෙන්න නැතුව මැදමාවතේ ආර්ථික ප්‍රතිපත්තියක් එක්ක ජනත සුබසාධනයත් යම් කිසිතක්ද ඒ ඇන සියල්ලු ජනතාවට නෙමේ රට අඩු වරප්‍රසාධ සහිත ජනතාවට අවශ්‍ය වරප්‍රසාධ ලබාදීලා ඒක්කම මේ රට ඉදිරියට ගෙන යන්න මේ රට ඉන්න වියසායිකීන්ට ශක්තියදීලා අපේ අපිට අනන්නයව ක්‍රමවේදයක් තුළ මේ රට ඉදිරියටට ගෙනය නව කියන පොරොන්දුව තම අපි නතාවට දුන්නේ. මොකද දෙ පහ දෙදස් පහලව කා ප දෙ දාහතර කාලය තුළ අපේ මේ ක්‍රියාදාමය ක්‍රියාත්ම මේ රටේ ක්‍රියාත්මක කල්ලා ඉතාම සාර්ථක ප්‍රතිඵල නෙලාගත්ත ඒ මහින්ද චින්තන කියන වැඩ පිළිවිල්ල තිවිච මේ රට ඕන කරන්න ක්‍රාදාමය තමයි අපි ඉදිරිපත් කරේ. ඉතිං නමුත් අපි දන්නවා ගෝලීිය වශය නැතිවුණු අර්බුදයක් අර්බුද දෙකක් තිවුුණ එකක් තමයි කොවිඩ්ධ අර්බුද්ධය ඒ වගේ මද අනිත්තක තමයි යුක්්‍රයන රුසියන යුදධ මත ෝකයට ඇතිවිච් ආර්ථි කවපාතය මේ කාරණ දෙකටම මූුණ දෙමින් ඉතාම අසීරු අවස්ථාවක මේ රට ගෙන අද්දී හිතඒ අවස්ථාවද අපිත් ගත්ත වැරදි තීන්දු තීරණ කීපයක්ති වුණනා විශේෂෙන්ම පොහොර තහනම් කිරීමේ තීරණය රසායනක පොහර තහනම් කිරීම තීරණය මංහිතන්නේ අවස්ථාවදී අපි නොකළ යුතුවතිබූ දෙයක් ති කොයියාආකාරයෙන් හරි මේ සියලු කාරණා මත අපේ උත්සාහය මේ රටේ ජනතාව නිසිාකාරයෙන් අවබෝධ කර ගත්තේ නැහැ නමුත් මේ වන විට ජනතාව විතරක් නෙමේ විපක්ෂ අවබෝධ කරගනිමින් සිත්‍රිනවා ඒ අපිගැන් අපිටේ ගැන සන්තෝසයි. ඒ අපේ ක්‍රියාදාමේ තුලින් විතරයි මේරට නැවත ගොඩගන්න පුලුවන් කියලමුොකද. දැනට මාස හයකට විතර කරින් ධනවාර්දී ආර්ථික ක්‍රමයක් තුළ මේරට ඉදිරියට ගෙන යනව කියපු සජිත් ප්‍රේමදාස මැතිතුමා. අපි දැක් දැන්ට සසාති දෙක ගට කලින් කියනවා. මැදමාවතේ ආර්ථික ක්‍රමයකට තමයි. එඇතු ඉදිරියට රට ආර්ථිකය හසුලුවන්න. සූදා නම් වෙන්න කියලා මේක තමයි එදා ඉඳම්ම මේ රටට ලබා දෙන්න උත්සාහ කරේ. නමුත් අවාසනාවකට ට ජනතාව නොමගේඇවල තරුණ කොටස් නොමග ඇවල න්න පාරට බස්සලා ඒ දේ අපිට රටවෙනුවෙන් කරන්න තිවිච්ච ඉඩ ප්‍රස්ථාව තාවකාලිකව ඇහුරුවා. න අපි මේ රටවෙනුවෙන් ඒ ප්‍රතිපත්තිමාලාව රට වෙනුවෙන්ේ තියෙන වැඩ පිළිවෙල් අපි අතෑරල නෑ වැඩ පිළිවෙල ඉදිරියට ගෙන නවාඒ වැඩ පිළිවෙල ගෙනයන්න අවශ්‍ය ශක්තියම රටේ ජනතාව අපට නැවතත් ලබා දෙනවා කියන දැඩි විශ්වාසෙකු අපරතුළ යෙනවා.කර බංකුලොත් බාවය සොයන්න පසයන කමිටුව වර්ම තත්වය මොදෙකල පුතුමාට පොඩ්ක් මාධදිර කියන පුළුවන් කරු තියරන කියනවද ොහමද. ඒ කමිටුව මේ ක්‍රියාත්මක වෙමින් යනවා මේ සතියේ ඉතා වැදගත් සාක්ෂි දෙකක් අපි බලාපොරොත්තු වෙනවා ඒ හමුවට ගෙනන්න එක මගේඒ අවස්ථාවේදී සාක්ෂි ගෙනාව අපිට ඒ සියල්ලු තොරතුරු මාධ්‍යවලට මුදා හැරීම සිදුකර එක විශවාසයක් තියනවද මේ බංකොදාවට හේතු හොයා ගන පුළුවන් ව කියට ඕහු දැනට අපිට ලැබිච්ච තොරතුරු අනුව අපි ඇත්තටම අපි බලාපොරොත් වනාටත් වැඩිය හොඳ යහපත් ප්‍රතිචාර ලැබුණ විශේෂෙන්ම මේ රටේ එකකඩමික් ලගගේ කියැන විශ්වවිද්‍යා ප්‍රජාව ලබිච්ච ඒ ප්‍රතිචාරය සම්බන්ධයෙන් අපි ඉතාම තෘක්්තියට පත්වෙනවා ඒකැන ඒ සම්බන්ධයෙන් අපිට ලබාදීපු ඒ තොරතුරු ආද සියලු දේ තොරතුරු ඔවන් ලිකිතව ලබාදීපු තොරතුරු සම්පූර්ණය විශ්ලේෂණය කරලා. ඒ මත ඊළඟ පියවර මේ සතීනං නැවත ඉදිරියට කටයුත්තු කරනු. දැ ගහෙන් වැටුණු මිනිහට ගොනායන්න වගේ. ද ිල වැඩිවෙනත් එක්ම දැන් ගෑස් මිලත් වැඩිවෙනවද අනිත්කුත් මීට සාපේක්ෂ අනිවරෙන්ම අනිකුත් බණ්ඩ මිල ආහරමිලමට සාපෙක්ෂව වැඩිවෙන්න ඉට හඩ තියෙනවා තොරු ජනතාව නැවතවතාවක් බොහොම පහුතාවට පත්වෙන වනේ දබතුවල්ල පක්ෂයක් විදිට මොකක්ද අදහස මේ සම්බන්ධයෙන් යෝජනාමොන හරි තියෙනවද ඕනෑ ඒක කාරණ දෙකක් තියනවායි කියනන්නේ ආර්ථිකයක් හැසුරුවීමේදී දෙි දිහකට අපිට හසුරුවන්න පුළුව එකක් තමයි ජනතාවට ඒන්නේ මුදල් තියෙනයගෙන් බදු අරගන ජනතාවට වැඩිපුර සහන දීලා ආර්ථිකයක් ගෙනියන ක්‍රමවේදය එකක් එහෙම නැත්තම් ලෝක වවෙලඳ පොලේ මිලට නතාවට ලබාදීලා කියන්න ඕනේ මේක තමයි ලෝක වෙලිඳපොලේ මිල අපිට කරන්න දෙයක් නෑ මේ ගානට ගන්න කියලා. ඉතින් අපි රජයක් හැටියට අපි උත්සාහ කරේ සහනාධාර අඩු ආදායම් සහිත ජනතාවට අවශ්‍ය සහනාධාර ලබා දෙමින් යම් කිසි සහන මිලකට අපි ඒ විදුලිය ලබාදීම ඒවගේ ඉන්දන ලබාදීම බැවිවැනි විධ කටයුතුවලද අපි ඒ විදියට කටයුතු කරන්න උත්හ කරා නමුත් ඒක සාර්ථකුණේ නැහැ කාරණ දෙකක් නිසා එකක් තමයි ඒ තිවිච්ච ලෝක ආර්ථික අවපාතය එක ොරොත්තු දෙේ නැතිතත්ය කට ගිය දෙවෙනි කාරණයම රටේ ජනතාවත් එහි තියන ඔවුන්ට ලැබෙන ප්‍රතිලාබ සම්බන්ධයෙන් මේ රටේ ජනතාව තේරුම් ගත්තෙත් නෑ ඔවුත්ඒයට විරුද්ධ කරලිගැවා ඉතින් මේ ජනතාව ඉල්ලපුදේ තමයි ජනතාවට අද ලැබිල තියෙන්නේ ජනතාව ඉල්ලුවේ මේේ දේ ඒදේ දද ජනතාවට ලැබිලා තියෙන ඉතින් නතාවට මේදේ අපි අපි පක්ෂයක් හැටියට එකඟ නොවනත් මේ ජනතාව ඉල්ල පුදේ ජනාව ලබද දෙමින් තිබෙනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතුමා විසින් එකැ බඩුමිල වැඩවීම ද ජනාවවිල්ලුව ජනතාව ඉල්ුවේ සහනාධාර එපා මේක රටක් හැටියට මේ කල්ලා වැඩියෙන් බද අය කරන්න. බද අය බදදු අඩු කිරීම වැරදිී කියල කිව්වා. සහනාධාරදීම වැරදදි කිවවා. ඉතිං ඒ දේවල් රාණනි ලික්‍රමසිංහ ජාධතිපත්තුවා විතින් අකුරට ඉටු කමින්ති බෙනවා. මේ නතාව පාරට බැහැල අරගල කරලා ඉල්ලා සිටපු දේ. අද ඔන් වෙත ලබා දෙමින් තියෙනවා. ඉති අපිි පක්ෂයක් හැටියට මේකට එකකඟ නෑ එහැ එනමුත් මේ තමයි ජනතාව ඉල්ලා සිටියද. ඊළඟයේ ඉදිරි අනාගතයේදී අපි මීට වැඩිය වෙනස් වූ ක්‍රියා පිළිවෙලා ජනතාවට ඉදිරිපත් කරවා ජනතාව ඒකට කැති නම් අපි චන් දෙෙදයි හැබයි මේ විදිහටම ඉදිරියට යන්න ඕන්නම් ජනතාවට මේ විදිහ තෝරගන්නත් පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදී රටක ජනතාවගේ කැමැත්ත උඩ තමයි ඉදිරියට අන්නතිය. ඒ බතුමා කියන්න දැන්ගොන්න ොයා අරග කරලා ගන්නක් ගෙනවා ඔන්න දැන්ගතින් මෙම අපස්ථාවට පත්වවා ගන අපිඒ ගැන සතෝසවන්න නහැ එකක් ජනතාව බලය අපිට ලබා දුන්නේ මේ රටේ අපි ඉදිරිපත් කරපු ක්‍රියා පිළි වෙතා නො වැඩ කරන්න. එතකොට හැට නම ලක්ෂයක ජනාධිපතිවරය පත්කරේ තේකාරණය සඳහා නමුත්. ඒ කටයුතු කරගෙන යද අප බපොත්තු ොච්ච දෙයක් මේ ලෝක සිද්ධ වුණ. අපි කවදාවත් බලාපොරොත්තු වුණේ නෑ මේ රටේ මේ ලෝකෙ කොවිඩර්බුද දෙයක් ඇවිල්ලා අපේ රට අවුරුදු දෙකක් තිස්සේ හල තියන්නවෙයි කියලා. අපි මේ රටේ බද්ද අඩු කරේ මේ රටේ ආර්ථිකයට උත්තේජනයක් දෙන්න. නමුත් කොවිවල්ට රට වැහ ට පස්සේ ඒදගුණේ නැහැ. ඒ වැරදි තීරණයක් නෙමේ නමුත් ඒ තීරණය ගත්ත වෙලාවේ ඇතිවෙච්ච. ගෝලිය වියසනයක්කුඩ ඒ තීරණයේ වැරදි පැත්තකට හැරුණා. නමුත් ඒක මේ රටේ ජනතාව තේරුම් ගත්න මේ රටේ ජනතාව එක වැදී තරුම් ගත් උන්ටෝන කියලල්ලුව වෙනමු දෙයක්. ඒදේ දැන් අත ජනතාවත ලැබෙමින් තියෙනවා ඇබයි එකකට කැමති නැත්තං නැවත අපිත් එක්ක එකතු වෙලා ඒඉදිරිට ඒ ගමන යන්න පුළුවන්. බතුමල්ල කතුන් මොකද බපුතුමල්ලගේ වැඩපිළිවෙල මේ රට නැවත සුබධැනකටගගේ හොඳ තැනකටගේ වැඩ පිවෙලක් තියෙනව තාවට බලාපතන් හොුවන්ද අපි ජනතාවට ඉදිරිපත් කරන වැඩපිළිවල අපි කලිනුත් ඉදිරිපත් කර මේ ට සුදුසුම වැඩපිලින එකන්නේ මේ රටේ දේශීය ව්‍යවසායකය නංවමින් ජාතික ආර්ථිකය ගොඩ ැගීමේ වැඩපිළිවෙල. අපි අපි කවදාවත් නියෝලිබර ආර්ථික ප්‍රතිපත්තියකට එකඟ වෙච්ච පක්ෂයක් නෙමෙයි අපේ නායකයින් මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ හැමදාම ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් තිබී යුතුයි කියන්න තර්කය හිටපු කෙනෙක්. ඒ වගේම, සිල්රජ පක්ෂ ැතිතුමා අපේ පක්ෂ නිර්මාාතෘ වරයා ඇතුමා හැමවිටම ප්‍රකාශකර සිටියේ ජාති ආර්ථික ප්‍රතිපතියක් මත රට ගොඩනැගේ යුතුයි කියලා එවිත රක්නේ තුමා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා හැටියට ඒදේ කරලා ලෝකයේ දෙවනිට වැඩියන් දියුණුව ආර්ථක ඇති රට බෞන්ට ශ්‍රී ලංකාව පත් කල බෙන්නවා හැබයි ඒ ඒ අවස්ථාව දෙදස් පහළය බොරු කියලා එක විනාස කරා ඊට පස්සේ පහුගිය දෙදස් විසිදකේ දෙවුණේ කොවි වසංගතය තුලාපු ගෝලී ආර්ථික අවපාතය ආණ්ඩුවේ වැරදක් හැටියට හුවාදක්වලා ඒ තුළින් ජනතාව පාරට බස්සල මේ රටන ලොකු විනාසයක් කර. ඉතිං අපි ඒවට මූුණ දෙන්න සූදානම් අපි ඒවට මූුණ දෙනවා ඒවාගේ දේවල්ලින් අපි පසු පසට යන්න අපි පක්ෂයක් හැටියට වඩාත් ශක්තිමත්තය එවැනි තත්ත්වයන්ටත් මුහුණ දිය හැක ආකාරයෙන් ඉදිරියටම තම අපි කරන්න. නැව මොනදේවන්න ඉස්සරට චන්දයක් තියන්නේ පැ චන්දයක් තියෙනවද මොක් ද. චන්දය තැබීම සම්බන්ධයෙන් මේ අවස්ථාවේදී සම්පූර්ණ වගකීම තියෙන්නේ මුදල් අමාත්‍යංශයට මොකද දැනට චන්දයක් ප්‍රකාශයට පත් කල්ල තියෙනවා නමුත් ඡන්දය සම්බන්ධය වියද කරන්න මුදල් නෑ කියල මුදල්ල අමාත්‍යන්ශේ ප්‍රකාශරල තිය නොයිති. ි අපිත් අවංකව පිළිගන්න ඕනේ මේරට මුදල් ප්‍රශ්නයක් නැත්තේ නෑ කියන එක. ඉති ඒ නිසා අපි අපි දිගින් දිගට මිල්ලීම කර. අපි ලිකිතවත් මැතිවන්න්න කමිසමන තිල්ලීම කර මේ සම්බධය ැදිහත් වෙලා දල් මත්‍යන්ශය එක අදල් සාකච්ඡා කරලා චන්දයක් ඉක්මට ලබා දෙන්න කියලා. මොකද මුදල් අමාත්‍යංශයේට හැකි වෙච්ච වහාම. මේ චන්ද පඇති යතුයි කියන මතේ පක්ෂයක් හැටියට අපින්න ොකද හැම විටම ප්‍රජාතන්තවාදී රටක ජනතාවගේ මතයට ගරු කරන්න පක්ෂයක් හැටියට අපිහිතනවා ජනතා මතය පිළිබ වුන් හම මේ සමාජයේ තියන වැරදි දුර්මත ඉතා ඉක්මණින් නැතිවෙලය නෝ. ඒ සමාජ මතය හරියට පෙන්න්නවවා නමුකද මහිදරාජපක්ෂ ඇතිතුමාට තිවිච්ච ෝදනාව තමයි නියමිත කාල්ටත් කලින් චන්ද පවත්වනවා කියන එක නමුත් චන්ද නැති අපි පක්ෂයක් හැටියට පිගන්න තත්වයක් නෙමයිද. අපි ඉල්ලා සිටිනවා හැකික්මට චන්දි පවත්වන්න කිය අපි බලාපොරත්තියනවාව හැකික්මට චන්දයක් ලැබයි කියලාට වැඩියෙන් කැමති ජනාධීපතිවරණයක් කියනවටද අපි පක්ෂයක් හැටියට තියෙන ඕනෑම චන්දයකට කැමති. අපි කැමති චන්දයක් සඳහා ජන මතය උරඟා බලන්න ඕනම අවස්ථාවකට අපි එකගයි. දිනාන්න පුළුවන්වෙේද දිනාන්න පුළුවන් වෙයිද නෙම අනිවාරයෙන් දින්න නවා අනිවාරයෙන් දිනවා ඒගැන ලොකු විශවාසයක් ආත්ම විශ්වාසයක් සහ අපිට ලොකු විශ්වාසයක් තියෙනවා ඒවගේ අපි කරපු විද්‍යාත්මක සමීක්ෂණ සියල්ලෙන්ම අපිට දැන් පෙනී යනවා ඒ තත්ත්ය අපේ පක්ෂයට තියෙනවා කියනෙ. මේ මතුපිටින් පෙන්නන සමාජමාධ්‍ය තුළ වපුරණ වෛරය නෙමෙයි යට ජනත තුළ තියනෙ ඉට වැඩ හත්පසින් වෙනස් .